ආයිබෝන් ඔගල සිර දෙනාටම අද මම කතා කරන්න යන්නේ බාලදක්ෂ ජීවිතයේදී ඔයගලන්ට හම්බ වෙන උඳුන් වර්ග අතරින් එක උඳුනක් පිළිබඳව තමයි මම කතා කරන්න යන්නේ. ඔයගල දන්නවා දිසා කොම්සාරි සැහැණේදී තමයි මේ අපිට උඳුන් වර්ග හම්බ වෙන්නේ. ඒ දිසා කොම්සාරි සැහැණේදී හම්බ වෙන උඳුන් වර්ග අතරින් අල්තාර උඳුන පිළිබඳව තමයි මම කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම බලමු මේ අල්තාර උඳුන මොන වගේ කඳවුරු භූමියකටද සුදුසු වෙන්නේ කියලා. ඇත්තටම මේ අල්තාර උඳුන සුදුසු වෙන්නේ අපි කඳවුරු භූමියේ තෙත සහිත භූමියක නම් අපි මේ කඳවුරු බඳින්නේ. අන්න ඒ තෙත සහිත කඳවුරු භූමියකට තමයි මේක මේ අල්තාර උඳුන උචිත වෙන්නේ. ඇත්තම මේ අල්තාර උඳුන සකස් කිරීමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ලී කොට පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් දඬු කැබලි පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් යෂ්ටි උනත් පාවිච්චි කරලා මේක නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් අපි බැලුවොත් එහෙම අල්තාර උඳුන සකස් කරන ක්‍රම කීපයක් තියෙනවා. නමුත් ඒ ක්‍රම කීපය අතරින් මම ඉතාම පහසු ක්‍රමයක් පිළිබඳව තමයි ඕගලොන්ට අද කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම බලමු මේ අල්තාර උඳුන සකස් කරන්න අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. හොඳයි අපි අපිට ඇත්තටම ඉස්සෙල්ලම අවශ්‍ය වෙනවා මේ අල්තාර උඳුන අපි සාමාන්‍ය සකස් කරන්නේ අපේ ශරීරයේ මැද කොටසින් ඉහළ. ඒ කියන්නේ අපිට මෙහෙම අත් දෙකෙන් පාවිච්චි කරලා අපිට පහසුවෙන් අපි ඉත් ප්‍රදේශය පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් උසකින් තමයි අපි මේක සකස් කරගන්න ඕනේ. right ඒ සඳහා අපි පාවිච්චි කරනවා මේ වගේ කරු හතරක් සහිත ඔයගොල්ලන්ට පේනවා ඇති කරු හතරක් සහිත ලී දඬු හතරක් අපි යොදා ගන්නවා ඉස්සෙල්ලාම. හොඳයි ඊළඟට මේ කරු හතර සහිත ලී දඬු සඳහා මෙන්න මේ වගේ ලී දඬු දෙකකුත් අපිට අවශ්‍ය වෙනවා. මොකද මේක අවශ්‍ය වෙන්නේ අපි ඉස්සෙල්ලා අපි උඩ තට්ටුව සකස් කරගන්න ඕනෙ හින්දා මේ වගේ ලී දඬු දෙකක් අවශ්‍ය වෙනවා. හොඳයි ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේකට ලණු අවශ්‍ය වෙනවා. හරි ඊට පස්සේ අවශ්‍ය වෙනවා මේ අපි සකස් කරගත්ත මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අපි සකස් කරගත්ත හිටවගත්ත මේ දඬු හතර හිටවගත්ත ප්‍රමාණයට සමානව ලී දඬු කැපලි කීපයක් අපිට අවශ්‍ය වෙනවා. ඕගොල්ලන්ට මේ ටික බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ තව අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ කොළව වගේක් තියෙනවා. මේවා හරි මොනවා හරි කොළව අවශ්‍ය වෙනවා අපිට ඒක අතුර ගැනීම සඳහා. සකසාගත්ත ලී ටික අපි මේ අපි සකස් කරගත්ත අට්ටාලේ උඩ හරි පිළිවෙලකට මේක උඩින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ 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 මේකේ හිඩසක් නැති වෙන්න මේ ඔයගලන්ට පේනවා මෙන්න මේ හිඩසක් නැති වෙන්න තමයි අපි මේක දෙපැත්ත ගානට සකස් කරගෙන මේ ඉඩ නැති වෙන්න තමයි මේක උඩ අතුර ගන්න ඕනේ. මොකද ඒකට හේතුව මම ඊළඟ අවස්ථාවේදී ඔයගලන්ට කියන්නම්. රයිට් අපි බලමු දැන් මේක අපි මෙහෙම තියාගත්ත ලී ටික කොහොමද මේකට සම්බන්ධ කරලා ගැට ගහගන්නේ කියලා. අපි දැන් සූදානම් වෙන්නේ මේ ලී ටික එකට තියලා වෙලුමක් යොදා ගන්න. අපි ඉස්සෙල්ලා මේක ආරම්භ කරන්නේ කොස්පට්ට ගැටයකින් තමයි මේ වෙලුම ආරම්භ කරන්නේ. මේ කොස්පට්ට ගැටය තදට මෙතෙන්ට දා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට එක රටාවකට හොඳට ලං වෙන විදිහට හොඳට මතක තියාගන්න මේක මේ ලී දෙක අතර පරතරය නැති තරම් අපි හොඳට මේක ලං කරගන්න ඕන.
හරි ඕගොල්ලන්ට පේනවා මේක දැන් අපි අන්තිම වෙනකන් මේ වගේ වෙලුමක් දාලා තියෙන්නේ හරි තව පෙකලියක් දාන්න පුළුවන් හරි දැන් මෙතනින් අපේ වෙලුම අවසාන වෙනවා හරි එතකොට අපිට මේ අවසාන වෙන තැනට අපිට ඕනනම් කොස්පට්ට ගැටයකින් මෙන්න මේකට කොස්පට්ට ගැටයක් දාලා අවසාන කරන්න පුළුවන් ඔයාලට පේනවා ඇති අපි වෙලුම අවසාන කරන්න කොස්පට්ට ගැටේ අපි මේ යටලියට දැම්මා රයිට් අවසාන කරා දැන් අපිට මේක පිළිවෙලකට සකස් කරගන්න පුළුවන් ඕගොල්ලෝ දැන් පේනවා ඇති මේක ලස්සනට එක සමානව වෙලුමක් අවිල්ල තියෙනවා හරි අපි ඊළඟට යන් අනිත් පැත්තත් මේ විදිහටම ලියෙන් ලිය සම්බන්ධ වෙන විදිහට අපිට ගැට ගහ ගන්න ඕන. හරි අපි යමු ඊළඟට එහා පැත්තට. හරි අපි දැන් මේ තට්ටුව සකස් කරගෙන ඉවරයි. ඕගොල්ලොන්ට පේනවා මේ විදිහට ලස්සනට දෙපැත්තේ මේ වගේ වෙලුමක් ගිහිලා තියෙනවා. මතක තියාගන්න මෙතෙන් අපි කොස්පට්ට ගැටයකින් ආරම්භ කරනවා. වෙලුම අවසන් කරන්නේ කොස්පට්ට ගැටයෙන්. ඒ වගේම තමයි දෙපැත්තටම මෙතනින් කොස්පට්ට ගැටයෙන් පටන් ගන්නවා. මේ හැරෙද්දි කොස්පට්ට ගැටේ අවසන් කරනවා රයි ඊළඟට අපි බලමු මේකේ මතක තියාගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේවගේ දෙයක් කරවට කමන්නේ මේ තට්ටුවේ උඩට අපි ඊළඟට කරන්න යන්නේ මැටි දාන්න ඒ හින්දා මේ මැටි මේ හිදස් අතරින් වැටෙන එක වළක්වන්න තමයි මම මේ වගේ දෙයක් යොදාගන්නේ අපිට පුළුවන් මේ වගේ මොනවා හරි පොළ මේකේ උඩ අතුර ගන්න හරි මේ විදිහට අපි කොළ ටික අතුරගෙන මේක උඩට තමයි අපි මැටි දාලා ලිප සකස් කරගන්නේ දැන් අපි කරන්න යන්නේ මේකෙදි මේක මේ අපි සකස් කරගත්ත අට්ටාලේ උඩට මේ විදිහට මැටි කට්ටුවකින් මේක සම්පූර්ණයෙන්ම ආවරණය කරා මේ විදිහට හොඳට මේ තට්ටුව උඩට මැටි තට්ටුවක් ඉතින් මේ මුළු තට්ටුවම ආවරණය වෙන විදිහට මැටි තට්ටුවකින් වහලා දාන්න ඕනේ මෙන්න මේ විදිහට හරි දැන් ඔයගොල්ලන් පේනවා ඇති මම මේ උඩ තට්ටුව සම්පූර්ණ මැටි වලින් ආවරණය කරලා තියෙන්නේ එහෙම කරගත්තට පස්සේ අපි පැය කීපයක් මේක ගොඩක් අවුවට වේලෙන්න තියන්න ඕනේ මේක අපිට මොකද පොඩි පුෂ්ටිය පොඩ්ඩක් වේල ගන්න ඕනේ හරි දැන් අපි මේ අල්තාර වඳුනේ මූලික ටික සකස් කරගෙන ඉවරයි දැන් ඔයගොල්ලන්ට පේනවා මේ අල්තාර වඳුනේ මේ මෙතන ඉඳන් මේ පොළොව මට්ටමේ ඉඳන් මේ හැරෙන්න නම් පොඩි ඉඩක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි උංචි ඉඩක මේ හඳවුරු බඳිනකොට
මෙන්න මේ ඊඩත් අපිට ගොඩක් වටිනවා. ඒ හින්දා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙන්න මේ ඊඩේ අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙනවා. හරි? එතකොට මේ ඊඩේ අපිට කරන්න පුළුවන් මේ ලිප මේ වගේ පොඩි අට්ටාල දෙකක් පාවිච්චි කරලා අපි යට අට්ටාලේ ඔයගොල්ලෝ ගෙන ආපු කැම්පින් වලට ගෙන ආපු උයන පියන වාදන ටික තියන්නත් ඊට පස්සේ උඩ පිගං කෝප්ප ටික කොහොමද අහුර ගන්න කියලා ඉවරලා මම ඒක නිර්මාණය කරන විදියට කරන විදිය ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. හරි දැන් අපි යන්නේ මෙන්න මේ විදියට ලීයක් බැඳ ගන්න ඕන අපි පළවෙනි අපිට මේ අවශ්‍ය වලන් ටික තියාගන්න මේකේ අට්ටාලයක් ගහන්න ලෑස්ති වෙන්න අපි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙතෙන්ට කොස්පට්ට ගැටයෙන් තමයි මේක ආරම්භ කරන්නේ. මෙතෙන්ට කොස්පට්ට ගැටයක් ඔයගොල්ලන්ට පේනවා. මෙතන කොස්පට්ට ගැටයෙන් මම ආරම්භ කරලා තියෙන්නේ. කොස්පට්ට ගැටය ගහලා මේක මෙතෙන්ට ගහන්නේ අපි හතරස් බැම්ම තමයි මෙතෙන්ට ඔයගොල්ලෝ දන්නවා යෝග්‍ය වෙන්නේ හතරස් බැම්ම. හරි දැන් අපි මේක හතරස් බැම ගහගෙන ඉවරයි. හරි අපි දැන් කොස්පට්ට ගැටේ මේලියර ගහලා කොස්පට්ට ගැටේ මේ හතරස් බැම ආරම්භ කරා. අපි අවසන් කරන්නේ මෙන්න මේලියර කොස්පට්ට ගැටේ ගහලා මෙතනින් මේ හතරස් බැම ඉවර කරා. හරි දැන් අපි හැ පැත්තේ එළිය බැඳගත්තා. ඒ විදිහටම මේ පැත්තටත් මේ ඕගලන්ට මේ පැත්තට පේන කණුවට අපි කොස්පට්ට ගැටේ දාගත්තා. ඊට පස්සේ මේක හොඳට තද කර ගන්නවා. හොඳයි අපි ඔයගොල්ලන්ට පේනවා දැන් මේ දෙපැත්තට අපි ලී දෙකක් සම්බන්ධ කරගත්තා. ඊළඟට අපි ඉස්සෙල්ලා ගහපු උඩ අට්ටාලේ ගහපු විදිහටම අපිට මේක ඕනනම් ළඟ ළඟ සම්බන්ධ කරගන්නත් පුළුවන්. අපිට ලී දඬු තියෙන විදිහට අපිට පොඩ්ඩක් දුරින් වුණත් මේක ප්‍රශ්නයක් නැහැ. මේක මේ විදිහට ලී ටික සකස් කරගෙන ඔබලන්ට මතක ඇති ඉස්සෙල්ලා අපි මුලදී අපි මේක වෙලා ගත්ත වෙලුම ඒකෙදි මෙතනදී ඉස්සෙල්ලාම අපි කොස්පට්ට ගැටයක් දා ගන්නවා. මෙතෙන්ට කොස්පට්ට ගැටයක් දාගෙන හරි මෙතනින් දැන් තමයි අපි මේකේ වෙනුව පටන් ගන්න. හරි මේ විදිහට දිගටම අපි වෙලාගෙන යනවා. අපි දෙපැත්තම වෙලුම් ටික දාලා අවසන් කරා. හොඳයි දැන් ඔයගලන්ට පේනවා ඇති අපි වලන් තියන්න රැක් එකක් ගහලා මේ අවස්ථාවේදී ඉවර කරලා තියෙන්නේ. අපි ඊළඟට බලමු පිගන් තියන්න අපි එකක් මේකේම නිර්මාණය කරගමු. මේ දෙ පාවිච්චිලා අරගෙන ඒකට අපි කරන්නේ මේ විදිහට මේ පැත්තෙන් සහ එහා පැත්තෙන් ලී දෙකක් ගැට ගහ ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා දැන් අපි මේ විදිහට ලී දෙකක් පේනවා. මේ පැත්තට හරහට ලියක් බැඳා. ඊට පස්සේ එහා පැත්තෙත් ඒට සමාන්තරව එහා පැත්තෙත් ලියක් බැඳා. හරි ඊළඟට හරි ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ දෙපැත්ත දෙකට පහලින් තමයි ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි අපි ඊළඟ දෙක ගහලා තියෙන්නේ. අපි අඟල් දෙකමාරක් විතර පහල පැත්තට වෙන්න මේ දෙපැත්තෙන් තමයි අනිත් ලී දෙක ගහලා තියෙන්නේ. හරි ඊළඟට අපි කරන්නේ හොඳට බලා ගන්න ඕගොල්ලෝ මේ පහලින් ගහපු ලීයට මේ ලීයේ ඉඳන් මේ ලීයේ ඉඳන් අඟල් දෙකක් විතර දුරින් දෙපැත්තට තියලා අඟල් එකහමාර දෙකක් විතර තියලා ආපහු මේ වගේ ලීය බැඳ ගන්නවා. හරි ඊට පස්සේ ඒ වගේම තමයි මේ පැත්තට මේ පැත්තේ මේ ලීයේ ඉඳන් අඟල් දෙකහමාරක් විතර තියලා ලී දෙකක් මෙහෙම බැඳ ගන්නවා. හරි අපි දැන් මේ අඟල් දෙකක් තුරින්
මේ කණුවින්ද අඟල් දෙකක් දුරින් ලීකොඩ් දෙයක් බැඳගත්තා. ඊට පස්සේ ඕගොල්ලෝ වෙනා මේ උඩ තට්ටුව උඩ තට්ටුවේ අපි මේ පහළ තට්ටුවේ බැඳගත්ත විදිහට මේ පරතරය ගොඩක් අඩු වෙන විදිහට ඕගොල්ලෝ මෙතන බලන්න පුළුවන් මේ පරතරය ඉතාම අඩුවෙන් පරතරය ඉන විදිහට අපි මේ විදිහට එක දිගට දී පැලක් අපි බැඳ ගන්න ඕනේ මතක තියාගන්න මේ මේ උඩ ලී පෙළ මදිනකොට පුළුවන් තරම් කුඩා ලී බැඳ ගන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක් වටින්නේ මොකද අපි මේ මේ හදන්නේ පිඟාන රැක් එක හදන පිඟානක් දාන්න පුළුවන් අතර පරතරයේ පිඟානක් දාන්න පුළුවන් පරතරයක් මේ අතර තියා ගන්න ඕනේ මේ වගේ පොඩි පරතරයක් තියාගෙන තමයි අපි ලී ටික බැඳ ගන්න ඕනේ එතකොට අනිත් කාරණාව තමයි මම කිව්වේ පුළුවන් තරම් පොඩි ප්‍රමාණයේ ලී තමයි මේකට අපි පාවිච්චි කරන්න වෙන්නේ පාවිච්චි කරන්න ඕනේ හරි දැන් අපි මේ පිඟාන රැක්ක නිර්මාණය කරගෙන ඉවරයි ඔයගොල්ලෝ පේනවා මේ විදිහට පිළිවෙලට පිඟානක් දාන්න පුළුවන් සයිස් එකට තමයි දාන්න පුළුවන් ප්‍රමාණයෙන් තමයි අපි මේක බැඳගෙන තියෙන්නේ හරි ඊළඟට අපි කරන්න ඕන මෙතන මේ මෙතනින් පිඟානය දාන්න පුළුවන් සයිස් එක ප්‍රමාණය තියලා අපි මේ හරියෙන් මෙන්න මේ විදිහට හරස් අතර ලීයක් බැඳ ගන්න ඕනේ හරි බලන්න ඒ වගේම මේ පැත්තනොත් පිඟානයක් දාන්න පුළුවන් පරතරය අරගෙන මේ විදිහට මෙතනොත් ලීයක් බැඳ ගන්නවා හොඳයි අපි මේ වෙන විට අල්තාර උඳුනේ වැඩ 90ක් විතර නිමා කරලා තියෙනවා අවසාන වශයෙන් අපි මම පෙන්වුවේ ඔයගොල්ලන්ට මේ අල්තාර උඳුනට අමතර අපිට පිඟන් රාක්කයක් එකතු කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉඳන් මේ 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 කණුවක ඉඳන් පිඟානක පරතරය තියෙන විදිහට අපි මේ විදිහට ලීයක් බැඳ ගන්නවා ඒ වගේම තමයි අනිත් කණුවට පිඟානක පරතරය තියලා තව ලීයක් බැඳ ගන්නවා මේ වගේ ඉඩසත් තියෙනවා හරි දැන් මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට අවසාන කොටස කොහොමද අපි මේකේ නිමා කරන්න කියලා අපිට දැන් අවශ්‍ය වෙනවා මේක මේ මේ අල්තාර උඳුනේ මේ 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 තියෙන ලිප හදන ප්‍රදේශය අපි මේ 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 මැට් එක සකස් කරලා තියෙන අපි මේකේ උඩ තමයි අපි අවශ්‍ය ලිප හදන්නේ මේක ක්‍රම දෙකකට ලිප හදන්න පුළුවන් මම පළවෙනි ක්‍රමය කියලා දෙන්නම් පළවෙනි ක්‍රමය තමයි අපිට අවශ්‍ය වෙනවා මේකට මේ අල්තාර උඳුනේ මේ පොළව මට්ටමේ ඉඳන් උස ප්‍රමාණයට වැඩිය අඩි එකහමාරක් වගේ පමණ උස මේ වගේ කරුවක් සහිත ලී කැබලි දෙකක් ඔයගොල්ලන්ට පේනවා මේ කරුවක් තියෙනවා අල්තාර උඳුන අපි මේ මෙතන ඉඳන් සකස් කරාම මේ අවසානට සකස් කරගත්තෙ මෙතෙන්ට මෙතන ඉඳන් අඩි දෙකහමාරක් එකහමාරක් දෙකක් පමණ උසට ලී දෙකක් දෙපැත්තට අවශ්‍ය වෙනවා ඔගොල්ලන්ට මම පෙන්වන්න මේක කොහොමද හිටවලා තියෙන්නේ කියලා මේ අපි මම මේ මට මුලින්ම කියන්න බැරුණා මේ අපි මේ මේ අල්තාර උඳුන හදන්න මූලික කරගත්ත කණු හතරම මම පොළවට හොඳින් සම්බන්ධ කරලා තියෙනවා ඒ වගේම අපි අමතර එකතු කරන මේ අමතර අවසාන වශයෙන් එකතු කරපු ලී දෙකත් හොඳට පොළවට සම්බන්ධ කරලා තියෙනවා. රයිට් මේක ගොඩක් අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ හින්දා හොඳින් මතක තියාගන්න මේක හොඳින් පොළවට සම්බන්ධ කරලා හොඳට තද කරගන්න මතක තියාගන්න. රයිට්. ඊළඟට දැන් මේක අපි සම්බන්ධ කරගෙන ඉවරයි. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. හරියට ලිප අපේ අපේ ලිප සකස් කරගන්න ඉහළ කොටස මැදින් දෙකට බෙදෙන විදිහට තමයි මේක අපි මේ කණු දෙක සකස් කරලා තියෙන. ඒතර කරු දෙක බලන්න තියෙන විදිහ කරු දෙක මේ ඇතුල් පැත්තට තියෙන විදිහට තමයි අපි සකස් කරගන්න ඕන. හොඳයි. ඊළඟට අපිට මේකට අවශ්‍ය වෙනවා තව මෙන්න මේ වගේ හරහට දහන්න. උඩට අපි මේ කරු දෙකට කරු දෙක යා කරලා සම්බන්ධ කරන්න මෙන්න මේ වගේ දිග ලීයක් අපිට තව අවශ්‍ය වෙනවා. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක කොහොමද සකස් කරලා තියෙන්නේ කියලා. හොඳයි ඊළඟට අපි මෙතන මං හදන්නේ මුට්ටියක් වගේ අපි අපි
ආහාර වේලක් සකස් කර ගන්න අවශ්‍ය භාජනයක් කොහොමද මෙතන එල්ලගන්නේ කියලා කියලා දෙන්න අපිට පුළුවන් අපි වනගත අභ්‍යාසවල හරි විනෝද චාරිකාවල හරි යෙදුනහම අපි ගොඩක් වෙලාවට කැලේ තියෙන දේවල් පාවිච්චි කරන්න ඕනේ හින්දා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නා මෙන්න මේ වගේ අපිට හදා ගන්න පුළුවන් කොක්කක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ශාකයක කොටසක් අත්තක කොටසක් ඒක මම නිර්මාණය කරලා තියෙන්නේ මේ වගේ කරුවක් තියෙනවා ඊට පස්සේ මෙතන ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේ වගේ කැපුමක් යොදලා තියෙන්නේ මම ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේ වගේ කැපුමක් යොදලා තියෙන්නේ හරි ඊට පස්සේ අපි මේ මම මේක කරන්නේ මේක හරියට මේ ලිපට මැදි වෙන විදිහට අපි මේ හදාගත්ත මැදි වෙන විදිහට මේක අපි එල්ල ගන්නවා මේ උඳුනට උඩින් අපි අලුතෙන් සකස් කරගත්ත අරහට දාපු ලී කෑල්ලේ දැන් ඔයගලන්ට පේනවා ඇති අපි මෙච්චර වෙලා කතා කරපු අල්තාර වඳුන සකස් කළා අවසාන වශයෙන් කොහොමද අපි කඳවුරකදී අල්තාර වඳුන පාවිච්චි කළා මේ භාජනයකින් ආහාර වේලක් සකස් කරගන්නේ කියලා හරි මේ අපි බලන්න පහල පොඩ්ඩක් බලන්න මේ අපි අවසානයේ සකස් කරගත්තු පිඟාන් රාක්කය අපිට මේකේ අමතර වාසියක් විදිහට මේ ඉඩේ ප්‍රයෝජනය අරගෙන තමයි අපි මේක සකස් කරගත්තේ. උගලන්ට පේනවා මැද කොටසේ මං අපි පාවිච්චි කරන කඳවුරට ගිහිල්ලා අපි කණ්ඩායම් පාවිච්චි කරන කෝප්ප ටික පිළිවෙලට තියාගන්න පුළුවන්. ඊට පස්සේ යටම තට්ටුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපේ කඳවුරේ මුළු තැංගේ පාවිච්චි කරන භාජන ටික මේ විදිහට තබා ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා මේක අපි අල්තාර වඳුන පාවිච්චි කළා ලිප ක්‍රම දෙකකට ලිප සකස් කර ගන්න පුළුවන් කියලා මේ තමයි දෙවෙනි ක්‍රමය මේ අපිට මේ අල්තාර වඳුන ශක්තිමත් සකස් කරගත්ත අල්තාර වඳුනක් නම් අපිට පුළුවන් මේක උඩ ගල් තුනක් මේ විදිහට තියලා කරත්ත කරුගේ ලිප ඕගොල්ලෝ දන්නවා අහලා තියෙනවා මේ විදිහට මේක සකස් කරලා මේක අපිට පාවිච්චි කර ගන්න පුළුවන් අපිට අවශ්‍ය ආහාර අපිට අවශ්‍ය භාජනයකින් මේ වගේ සකස් කරගත්ත ලිපකින් අපිට සකස් කර ගන්න පුළුවන් එතන මේ අවස්ථාවේදී මට මතක් කරන්න ඕන අවශ්‍ය කාරණාවක් තියෙනවා. දැන් මේ දැල්වෙන ලිප නම් අපි පාවිච්චි කරන්නේ ඕගලන්ට පේනවා ඇති මේ දෙපැත්තේ තියෙන කණු දෙක. මේ කණු දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කණු දෙක අවශ්‍ය වෙන්නේ අපිට මෙතන ඉස්සෙල්ලා ඕගලන්ට පෙන්නපු ලිප නිර්මාණය කර ගැනීම සඳහා පමණයි.